විසියෙක්වනු ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුවක් මෙවැනි විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙනුයි මෙම හමුව පැවැත්වෙන්නේ. මේ අතර ආණ්ඩුවේ නිවත්ව ස්වාධීන වූ පක්ෂ නවයේ නියෝජිතයින් 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළ යෝජනා අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා. අදාළ පනත් කෙටුම්පතට අත්‍යවශ්‍ය එකතු කිරීම් කිහිපයක්ද ඔවුන් යෝජනා කර තිබෙනවා. ඒ යටතේ යම් පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදීම යම් සංශෝධනයක් සිදු කළහොත් එකී සංශෝධනවල ව්‍යවස්ථානුකූල භාවය එකී පනතට කථානායක විසින් අත්සන් තබා මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව ලබා දීම මෙන්ම අගමැතිවරයා ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙකු වීම ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යංශ පමණක් දැරීම ඇතුළු යෝජනා මීට ඇතුළත්. මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සංවාදයක් ඊයේ කොළඹදී පැවැත්වුණා. මෙම හමුවට දේශපාලන නියෝජිතයින් නීතිවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ රට ඇවිල්ලා හිතනවා මේ විවිධ භාෂා කතා කරන ජනතාව ජීවිතන පක්ෂ රට, විවිධ ආගම් දරන ජනතාව ජීවිතන රට, විවිධ ජාතීන් කියලා අයිතිවාසිකම් කියන රට. We have diversity. We celebrate the diversity. ඒ diversity එක පාර්ලිමේන්තු තුල නියෝජනය වෙන්න ඕන. දැන් 21 වෙනි සංශෝධනයේ මම නම් හිතනවා අධිරේකෙන් කරන්න. මම නම් හිතන්නේ මේ රට this country Sri Lanka shall be a secular state. ආගමත්, දේශපාලනයත්, රාජ්‍යත් වෙන් කරන්න අපි සියලු දෙනා එකතු වෙලා 21 ඉතාම ප්‍රශස්ත ලියවිල්ලක් බවට පත් කරන්න වැඩ කළ යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. ඊට අමතරව ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධව මම නම් හිතන්නේ මේ වෙලාවේ අපි මේ දෙකම පටලවා ගත යුතු නැහැයි කියන මතය තමයි අපි ඉන්නේ. ස්ථාවර ආණ්ඩුවක් හදා ගන්නත් පුළුවන් නම්, රට බෙදීම වැළැක්වීම සඳහාත් වැඩපිළිවෙළක් හදා ගන්න පුළුවන් නම් මම හිතන්නේ ජනාධිපති ධූරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහොම පැහැදිලිව කැමති වෙනවා. 21 නොකරන විශාල ජනමතයකුත් පාර්ලිමේන්තුව ඇතුලේ පක්ෂය ඇතුලේ සමහර අයගේ පුද්ගලික න්‍යාය පත්‍ර මත මේ වැඩපිළිවෙලක් යනවා. අපි ඒකට විරුද්ධ විය යුතුයි. හැබැයි මම නම් මේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ සත පහකවත් එකඟතාවයක් නැහැ. මොකද අද ඉල්ලන්නේ අරගලෙන් සිස්ටම් චේන්ජ් එකක්. මේක කිසිම සිස්ටම් චේන්ජ් එකක් නැහැ. මේකේ කරන්නේ අර ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩ. කොමිටි වලින් දැන් දිගටම ගහගෙන යයි අපිට. ඊට පස්සේ බදු පනත් වලින් ගහනවා. ඒ සඳහා බලය දෙන්නද මේක තියෙන්නේ? මේ අතර අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මන්දුම් බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා. අපි පක්ෂ නායක රැස්වීමේ කතා කරා, අගමැතිතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනවා කිව්වා. ඒ වගේම අපි ඉල්ලුවා ඒ ප්‍රකාශය පදනම් කරගෙන අපිට විවාදයක් දෙන්න කියලා. ඒ අනුව අඟහරුවාදා බදාදා රටේ තියෙන වර්තමාන තත්ත්වය සම්බන්ධව විවාදයක් පාර්ලිමේන්තුවේ තියෙනවා.